Hi, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට? ඔන්න ඔයගලන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ හිසකෙස් කැඩියාම. එහෙම නැත්නම් හිසකෙස් පැලීම. ඒ වගේම තමයි අකලට හිසකෙස් පැහිම. ඒ වගේම තැන් තැන් වල හිසකෙස් අඩු බව. මේක ඔයගොල්ලෝ හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයගලගේ නියපොතු වැවෙන්නේ නැතිකම. එහෙම නැත්නම් නියපොතු කැඩීම. ඒ වගේම සම මේ තුනම ගොඩාක් අඩ තුනේම ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි අපේ ශරීරයට නිසියාකාරව අපිට අවශ්‍ය වයිටමින් වර්ග පෝෂක වර්ග අපේ ශරීරයට අපි නිසියාකාරව ගන්න නැතිකම තමයි මේකට ප්‍රධාන හේතුව වන්නේ. ඉතින් ඕගලන්ට ඕන මම අද කියලා දෙන්න යන්නේ මේ තුනටම අපට ගන්න පුළුවන් මල්ටි විටමින් එකක් ගැන. ඉතින් ඕන ඒක ගැන කතා කරන්න කලින් ඉක්මනට යන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මෙතන තියෙන bell icon එකත් click කරන්න කියලා ඔයගලන්ට invite කරනවා. හොඳයි ඔන්න අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ රිවයිටිස් කියන මේ මල්ටි විටමින් එක ගැන. අපි මේ ගැන වැඩි විස්තර කතා කරන්න කලින් අපි බලමු අපේ මේ හිසකෙස් අපේ වර්ධනය වෙන්නේ නැත්නම් අපේ හිසකෙස් කැඩෙන්නේ අපේ නියපොතු වැවෙන්නේ නැත්නම් නියපොතු කැඩෙන්නේ අපේ සමේ තියෙන ප්‍රශ්න මේ දේවල් වලට හේතු මොනවද කියලා අපි කතා කරලා ඉමු. මම ඔයගලන්ට මගේ කලින් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා අපි අවුරුදු 25න් පස්සේ එහෙම නැත්නම් අපි අවුරුදු 25 පැනපු ගමන්ම අපේ ශරීරයේ තියෙන කොලජන් ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙනවා. අපේ ශරීරයේ තිබිය යුතු ඉලාස්ටිසිටි එක එහෙම නැත්නම් අර අපේ සමේ හැම එල්ලා වැටීම සිදු වෙනවනේ අපේ වයස යන යන අපේ හැම සාමාන්‍යයෙන් එල්ලා වැටීම සිදු වෙනවා. ඉතින් මෙවැනි තත්ත්ව අඩු කරගන්න අපේ ශරීරයේ ඉලාස්ටිසිටි එක නිසියාකාරව පවත්වාගෙන යන්න අපට අවශ්‍ය කොලජන් අපේ ශරීරයට අවශ්‍ය කොලජන් නිසියාකාරව අපේ ශරීරය තුළ තිබිය යුතුයි. යමෙකුට හිතෙන්න පුළුවන් මම ගන්න ආහාර තුලින් මට මේක ලබා ගන්න පුළුවන් කියලා. නමුත් අපි මේ ගෙවන කාර්යබහුල ජීවිතයත් එක්ක අපට දිනපතාම මේ ආහාර තුලින් පමණක් මේ පෝෂක ලබා ගන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. මොකද අපිට තියෙන එළවලු පළතුරු වලත් සමහර වෙලාවට කිමිකල්ස් අඩංගු වෙන නිසා අපිට හරියාකාරව මේ පෝෂකය අපේ ශරීරයට ලැබුණද කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි හැමෝටම හරිම ලේසි මේ පෝෂක කොටස් සියල්ලම අඩංගු වෙන අපිට ශරීරයට ගන්න හොඳ මල්ටි විටමින් එකක් තුලින් අපේ ශරීරයට මෙවැනි පෝෂක සියල්ල අපේ ශරීරයට ගන්න හැකි නම් ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔන රිවයිටිස් කියන්නේ එවැනි පෝෂක කොටස් අපේ ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් ලබා දෙන මල්ටි විටමින් එකක්. අපි බලමු ඒ ගැන තවත් දුරටත් කතා කරලා. අපි අපේ හිසකෙස් ගැන කතා කරද්දී අපේ හිසකෙස් ප්‍රධාන වශයෙන්ම කෙරටින් කියන ප්‍රෝටීනෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ හිසකෙස් ස්තර තුනකින් නැත්නම් ලේයර්ස් තුනකින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තමයි මෙඩියුලා, කෝටෙක්ස් හා කියුටිකල් කියන මේ ලේයර්ස් තුනෙන් තමයි අපේ හිසකෙස් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපේ මුල්ම ස්තරයෙන් වෙන්නේ අපේ හිසකෙස් වල ඝනත්වය, ඝනභාවය. ඒ වගේම තමයි කෝටෙක්ස් එකෙන් වෙන්නේ අපේ හිසකෙස් වල පැහැය, කලර් එක සහ තුනේ ස්තරයක් තමයි ක්‍යුටිකල් කියලා තියෙන්නේ. එතන මේ ස්තර තුනෙන් තමයි අපේ හිසකෙස් නිර්මාණය වෙන්නේ. එතකොට අපි බලමු මේ හිසකෙස් අපේ වර්ධනය නැතිකම, එහෙම නැත්නම් අපේ හිසකෙස් වල අර පැලීම, එවැනි තත්ත්ව ඇති වෙන්න ප්‍රධාන හේතුකාරක මොනවද කියලා. ඇයි අපිට මේ නිරෝගී හිසකෙස් ලැබෙන්නේ නැත්තේ? මේකට විවිධ හේතු තියෙනවා. ඒ අතර තමයි අපේ වයසත් එක්ක අපි වයසට යන යන අපේ හිසකෙස් වල වර්ධනය සහ නිරෝගී බව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ගොඩක් ස්ට්‍රෙස් එකේ ඉන්නවා නම් අන්න එහෙම කෙනෙක්ට කොණ්ඩය යාම, ඒ වගේම කොණ්ඩේ වර්ධනය නොවීම නිරෝගී බව නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධික ලෙස කිමිකල් භාවිතා කරලා තියෙන අයට වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අර මම කලින් කිව්වා වගේ අපිට අපේ ශරීරයට අවශ්‍ය පෝෂක කොටස් නිසියාකාරව නොලැබීම නිසා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ශරීරයේ බර ඉතා අඩු වීම. මේ තුලිනුත් අපේ හිසකෙස් වල නිරෝගී භාවය නැති වෙන්න පුළුවන්. ඔගලන්ට මේ රිවයිටිස් කියන මල්ටි විටමින් එක තුලින් ඔගලන්ගේ හිස, සම සහ නිය කියන මේ තුනටම අවශ්‍ය වන පෝෂක කොටස් ලබා දෙන මල්ටි විටමින් එකක් තමයි මේ රිවයිටිස් කියලා කියන්නේ. ඉතින් මේ රිවයිටිස් වල අඩංගු වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මම ඔයගලන්ට එකින් එක විස්තර කරන්නම්. එතකොට ඔයගලන්ට දැන පුළුවන්, හිතා ගන්න පුළුවන් මේක අපේ ශරීරයට කොච්චර වැදගත් වෙන පෝෂකද මෙතන තියෙන්නේ. මේවා තුලින් අපේ කොහොමද අපේ ශරීරයේ තියෙන හිසකේස්, අපේ නියපොතු සහ අපේ සමට කොච්චර ප්‍රයෝජනවත් වෙනවද මේ ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා ඔයගලන්ටම දැනගන්න පුළුවන්. අපි එකින් එක විස්තර කරලා බලමු මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. මේ රිවයිටිස් කියන
ටැබ්ලට් එකේ නැත්නම් මල්ටි විටමින් එකේ ඔයගලන්ට අඩංගු වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් අතර සින්ක්, බයොටින්, හෝස්ටේල්, කොපර්, විටමින් B3, B5, B6, විටමින් C, අයන් වැනි ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි අඩංගු වෙන්නේ ඔයගලන්ට ප්‍රමාණවල් ඔයගලන්ට පේනවා ඇති දැන්ටමත් ස්ක්‍රීන් එකේ. ඉතින් මෙවැනි දේවල් තමයි මේ මල්ටි විටමින් එකේ අඩංගු වෙන්නේ. අපි බලමු එකින් එක මේ ඉන්ග්‍රීඩියන්ට් එක තුලින් අපේ ශරීරයට ලැබෙන පෝෂක මොනවද, මොන වගේ දේවල්ද සිදුවෙන්නේ කියලා. අපි මේ පළවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ සින්ක්. සින්ක් වලින් කරන්නේ අපේ හිසකෙස් වල තියෙන නැත්නම් අපේ මේ ස්කැල්ප් එකේ හිසකෙස් වලින් සමේ තෙල් සහිත බව වැඩි කරන එක තමයි සින්ක් වලින් කරන්නේ. ඉතින් මේ සින්ක් ඌණතාවය නිසා විවිධ රෝගකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ අතර සමේ රෝග, නියපොතු කැඩීම, ඒ වගේම තමයි ඕගලන්ට සරායසිස් කියන තත්ත්වේ ඇතිවීම නැත්නම් හිසකෙස් වල තුවාල, ස්කැල්ප් එකේ තුවාල වැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන් මේ සින්ක් ඌණතාවය නිසා. ඉතින් මෙහි අඩංගු වන සින්ක් නිසා අපේ හිසකෙස් වල තෙත් බව, එහෙම නැත්නම් තෙල් සහිත බව, අපේ සමේ තෙල් සහිත බව ඇති කරලා අපේ හිසකෙස් වල නිරෝගී භාවයේ වර්ධනයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අපේ ඊළඟ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක වන්නේ බයොටින්. බයොටින් ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. බයොටින් වලින් වෙන්නේ අපේ සමේ පැහැය වර්ධනයට, ඒ වගේම අපේ නියපොතු කැඩෙනවා නම් නියපොතු වර්ධනයට, ඒ වගේම හිසකෙස් වල වර්ණයට, හිසකෙස් වල වර්ධනයට මෙවැනි දේවල් වලට තමයි බයොටින් වැදගත් වෙන්නේ. ඉතින් බයොටින් කියන ඉන්ග්‍රීඩියන්ට් එකත් මේ මල්ටි විටමින් එකේ අඩංගු වෙලා තියෙනවා. ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක තමයි හෝස්ටේල් කියලා කියන්නේ. මේ හෝස්ටේල් අපි හඳුන්වන රෝගාබාධ ප්‍රතිකාරකයක් විදියට. ඒ කියන්නේ ෂය රෝගය, ගැස්ට්‍රයිටිස්, කිඩ්නිස් වල ප්‍රශ්න තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. වගේම මේ නියපොතු කැඩීම් මෙවැනි දේවල් වලට රෝගකාරක වලට ප්‍රතිකාරකයක් විදිහට මේ හෝස්ටේල් කියන ඉන්ග්‍රීඩියන්ට් එකට අපි හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන මේ සිලිකා තත්වය නිසා අපේ හිසකෙස් වල වර්ධනයට, අපේ හිසකෙස් වල නිරෝගී භාවය වැඩි කරන්න ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මෙහි අයන් අඩංගු වෙනවා මිලිග්‍රෑම් 7.5ක්. ඉතින් යකඩ ඌණතාවය නිසා අපේ මේ හිසකෙස් වර්ධනයට ගොඩක් බලපාන යකඩ ඌණතාවය. ඉතින් අපිට අවශ්‍ය අයන් ප්‍රමාණයත් නිසියාකාරව අපේ ශරීර දිනපතා ලබා ගත යුතුයි. ඉතින් ඔයගලන් මේ මල්ටි විටමින් එක තුලින් එයත් අනිවාර්යයෙන්ම අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක තමයි විටමින් C. විටමින් C ගැන ඔයගොල්ලෝ ගොඩක් දන්නවනේ. විටමින් C කියන්නේ අපේ සමේ පැහැපත් භාවය, කොලජන් නිසියාකාරව තියාගන්න, ඒ වගේම අපේ සමේ පැහැපත් භාවය කියන මේ දේවල් වලට තමයි විටමින් C අපිට අපේ ශරීරයට ප්‍රයෝජනවත් වන්න. ඉතින් විටමින් C මේ මල්ටි විටමින් එකේ අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ශරීරයට අවශ්‍ය විටමින් B, B5, ඒ වගේම සල්ෆර්, සින්ක්, ඒ වගේ දේවල් අපේ ශරීරයට නොලැබීම තුලින් අපේ මේ හිසකෙස් වර්ධනය, එහෙම නැත්නම් හිසකෙස් කැඩියාම් වෙන තත්ත්වය ඇති වෙනවා මේ පෝෂක කොටස් නිසියාකාරව නොලැබීම තුලින්. ඉතින් මේ සියල්ල මේ මල්ටි විටමින් එකේ ඔයගලන්ට අඩංගු වෙලා තියෙනවා. ඔන්න මේ ආකාරයෙන් තමයි රිවටිස් බොක්ස් එක ඔයගලන්ට එන්නේ. ඔයගලන්ට පේනවා ඇති මෙහි ටැබ්ලට් 30ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මම මේ කලින් කතා කරපු ඉන්ග්‍රීඩියන්ට් සියල්ල මෙහි අන්තර්ගත වෙනවා. සින්ක්, බයොටින්, හෝස්ටේල්, ඒ වගේම කොපර්, විටමින් B3, B5, B6, විටමින් C, අයන් කියන මේ සියල්ල මෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේක නිෂ්පාදනය වෙන්නේ මෙගා ලයිෆ් සයන්ස් සාතනය තායිලන්ඩ් කියලා මෙහි සඳහන් වෙනවා. ඒ වගේම මම කලින් සඳහන් කරා වගේ ඔස්ට්‍රේලියන් තත්ත්ව සහතිකය මේකට ලැබිලා තියෙනවා. ඒ වගේම මේක ඔයගොල්ලෝ ගන්න ඕන එක කැප්සූල් එක බැගින් දිනකට එක කැප්සූල් එකයි ඔයගොල්ලෝ ගන්න ඕන. ඔයගොල්ලෝ ගන්න ප්‍රධාන ආහාර වේලෙන් පැයකට පසු හෝ ඊට පෙර හෝ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට වැඩි වියදමක් යන්නේ නැහැ. මේක මාසයක් පුරා ඔයගොල්ලන්ට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයගොල්ලන්ට ටැබ්ලට් එක එන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ සමට, ඔයගොල්ලන්ගේ නියට සහ ඔයගොල්ලන්ගේ කොණ්ඩේට මේක කොයි ආකාරයෙන් ප්‍රයෝජනවත් වුණාද අපිත් එක්ක කමෙන්ට් කරන්න. ඔයගොල්ලෝ මාසයක් වගේ පාවිච්චි කරාම ඔයගොල්ලන්ට වෙනසක් දැනේවි. අපිත් එක්ක කමෙන්ට් කරන්න, කතා කරන්න, අරගෙන බලන්න. හොඳයි. ඔන්න අද මම ඔයගලන්ට කියලා දුන්නේ ගොඩාක් අයට තියෙන එක ප්‍රශ්නයක් පිළිබඳව නෙවෙයි, සම, නිය සහ හිසකෙස් මේ තුනම ගොඩාක් අයට තියෙන ප්‍රශ්න. ඉතින් මේ තුනටම ඔයගලන්ට ගන්න පුළුවන් හොඳ මල්ටි විටමින් එකක් ගැන තමයි අද මම මගේ වීඩියෝ එකෙන් කරේ. මම හිතනවා ඒක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයගලන්ට පුළුවන් සියලුම ෆාමසිස් වලින් මේක මිලදී ගන්න. යම් කිසි කෙනෙකුට නිදන්ගත රෝගයක් හෝ මොන හරි රෝගකාරී තත්ත්වයකට ඔයගොල්ලෝ යම් කිසි බෙහෙත් වර්ග ගන්නවා නම් ඕගලන්ට පුළුවන් වෛද්‍යවරයෙක් මුණ ගැසිලා මේක ගැන කතා කරලා මේක ගන්න. අනිත් ඕනම කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ ඕගලන්ටම හිතෙන්නේ නැති මම මේක ඉන්ග්‍රීඩියන්ට්ස් එකින් එක විස්තර කරා. ඕගලන්ටම දැනගන්න පුළුවන් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඇත්තටම අපේ ශරීරයට අවශ්‍ය වන සියලු ඉන්ග්‍රීඩියන්ට්ස් මේ මල්ටි විටමින් එක තුළ තියෙනවා කියලා ඕගලන්ට හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක පාවිච්චි කරලා ඔයගලන්ට තියෙන හිසකෙස් වල ප්‍රශ්න, සමේ ප්‍රශ්න, නියපොතු වල ප්‍රශ්න විසඳ ගන්න.
හොඳයි. ඔන්න මම හිතනවා අදත් මගේ වීඩියෝ එක ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් තාමත් කවුරු හරි කෙනෙක් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔන්න ඉක්මනින්ම යන subscribe කරන්න. ඒ වගේම තමයි Define Beauty with Halit එක්ක Instagram සහ FB හරහා එකතු වෙන්න කියලාත් ඔයගලන්ට invite කරනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. Thanks for watching everyone. Bye.